පන්නතන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරමින් හිටියේ ධම්මපද පාලී බික්කු කියන වර්ගේ සඳහන් වෙන අන්තිම ගාථ රතනේ. සම්බුද්ධ ශාසනය තුළ යමෙක් නිවැරදිව යෙදෙනවනන් ඔහු මේ ලෝකයේ කොයි තරං ශ්‍රේෂ්ඨද කියයන කාරණාව මේ ගාතාරතනයෙන් මනාව ඉස්මතු කරල පෙන්න ලතියවා. ගාථරථනයේ පාදක කරගන එක ධර්මද දේශනා මාලාවත්තුට කෙලින් කලින් අපි සිද්ධ කරන්නට යෙදනා. එහිත් දෙවනිී ධර්ම දේශනාව තමයි මේ පින්නතුන්ගේ දායකත්වයෙන් මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනාකොට වදාල ය උතුම් ගාතාරථනය තමයි යෝ හවේ දහරු බික්කූ යුන්ජති බුද්ධ ශාසනය සෝ ඉමං ලෝකන් පභාසේති අබ්බා මුත්තෝ චන්දිමාකෙන ගාථාව. යෝ හවේ දහරෝ බික්ූ දහර භික්ෂෝ කළකෙන ලදරු භික්‍ෂියෝට. යම් ලදරු භික්ෂුවක් යුන්ජති බුද්ධ ශසමි මෙ ශාසනය හරියට යෙදෙනවනන් සඳහන් කළා සෝ යිමං ලෝකන් පභාසේතිී ඔහු මේ ලෝකයේ හරි ප්‍රභාශ්‍යර කෙනෙක් කොයි වගේද අබ්බාමුත්තෝ චන්දිමා වලාකුලෙෙන් විදුන හඳක් වගේ බැබලෙන්නෝකර සඳහන් කරනවා. එයතමයි ගාතාව සරල තේරුම එතළ මේ ගාථාව පදනම් කරගෙන මේ කාරණාව ඉස්මතු කරන ධර්ම කාරණාව කොටසක් තමයි අපි මුල් ධර්ම දේශනාවෙන් සාකච්ඡා කළේ. ඒ කාරණාවත් තුළ සාකච්ඡාවනේ දිවැස්ලාබීන්නතර අගගස්ථානය ලබන අන්ුද්ධ මහරහතන් වහසේ ගැන්න. වහසගේ අතීත කතාව. නමුත් මේ ගාථාවට සම්බන්ධ කොටස අපිට සාකච්ඡාය කරන්න තියන්නේ මේ දේශනාවේ. අපේ අනරුද්ධ මහරහතන් වහන්සේ ශ්‍රංසාරි බොහෝ කාලයෙක් පාරමිතා පුරලා අපේ බුදුරජාණන් වහන්සේගේ පිය මහරජ්ජරූ සුද්දෝදන මහරජ්ජිරුවන්ගේ එක බාල සහෝදරයෙක් ඉටි අමිතෝදන කියලා ඒ අමිතෝදන සාක්‍ය රජ්ජිරුවන්ට දාව මේ ලෝක ඉපදිච්ච දරුව දෙන්නෙක් ඉන්නවා. මහානාම සාක්‍යයි එවගේම අනුරුද්ධ කුමාරයයි. එතට අමිතෝදන මහරජ්ජිරුවන්ගේ දෙවනි පුතා. මහානාම සාක්‍යන්ගේ බාලමල්ලි අනුරුද්ද. අනුරුද්ධ කුමාරයා සංසාරය අසීමමාන්තික පින්කරපු කෙනෙක්නේ. පිනතින අසූ මහා ශ්‍රාවක බෝධයක් ප්‍රාර්ථනා කරගන මහාකල්ප ලක්ෂයක් පින්කර කලන කෙනෙක්නඒ එක අවධියක තමයි අන්නබාර කියල දුගියෙක් වෙලා ඉපදිලා තමන්ගේ කෑමවේල උපරිට්ට පසේ බුදුන්ට දන්දලා ප්‍රාර්ථනාවක් කළේ නිවන් දක්නාා ජාති දක්වා නැබෑකන රළුවචනය මේ කනට කවදාවත් හෙන්ඩිපා කියලා පින්කවක් කරලා කරනවෝ නෑම ප්‍රාර්ථනාව එලෙසින් සමුරදු මත්වයෙනවා එති ඒනිසා මේ අනුරුද්ධ කුමාරයා නිරන්තරයෙන් ප්‍රීඩා සෙල්ලන් කරන්න ගියහම ක්‍රීඩාවට ගියහම ඔට්ටුවට තමයි සෙල්ලන් කරන්නේ අපි කියන්නේ ඔට්ටුදා නෝ කියලා එහම තමයි සෙල්ලන් කරන්නේ ඉතින් ඔටටුවට යොදාගැන කැම් කැව තමයි ඔට්ටුල්ලන්නේ සඩුදුක්මාරය පාදයි එදත් තුම් පාරක්ම පරාදයි තුන් පාරම අම්මට කිව කැවුන් එවන්නන්නේ කිය අම්ම කැවු ගන්න හතරනි පාරත් පරාදයි අමට කිවක් කැවුන් එවන්න කියම්ම කපති කැවුන්නේ ට මෙහ දන්නේ නෑ කියන්නම කන්ති කියලා දම්මට පනිවිල යවනවා එහෙනම් නැති කැවුන්ගවන්න කියලා එති නිසා අද අම්ම කල්පනා කරනවා මගේ පුතාට කොහොමද නෑ කියන වචනය උගන්නන්නේ රන්තලියක් සෝදල තවත් තලියකින් වහල සේවකයාතියුනු ඉතදම් භාජින විෘත කලබ හම නෑන ඔන්න ඕකට තමයි නෑ කියන්නේ කෙලව ගන්නන්ද මෙහදන්නේ ඇති යනකොට නගරරක්ෂක දෙවියෝ කල්පනා කරනවා අන්න භාර දුගියා උපරිට්ට පසේ බුදුන්ට දන්දීලා ප්‍රාර්ථනා කළේ නැබෑ කියන වච්චනය කවදාවත් සංසාරය හන් ලැබෙන්්ඩිපා කියලා එක අපි දන්නවා ර්ථන කළ බව. දැන දැනත් හිස්තලි අරගෙනගෙහිල්ල දුන්නොත් එහෙම දේව සභාවටනං වදින් දහම් වෙන්නේ අයි ගො මහ දෙවවුරු අනිවාරයෙන් චෝදනා කරනවා මෙහෙම ප්‍රාර්ථනාවක් තියනකොට ඇයි හිස්තලිය කරන් යනකම් බලාගෙන හිටී කියලා එද මේ කැව්වලින් පුරෝමමු කෙල දිව්‍ය මේ කවු්වලින් පුරෝණහ කුමාරයා ගාවතියල මේකයි නෑ කිය ඇන්නික ඇදිි කියලා විවෘත්ත කරහමුළු පලාාතම කැව්ස්සුවලින් පිරලියනු කැවුම් කැල්ලක් කරගන දිවී තියාගත්ත හම අනුරුද්ධ කුමාරයාගේ හත්සීයක් රස නාහරයක වරවදී වුනාා කියල කියවා. ඒ රසයෙන් මුලු ශරීරයම මත්වෙලා දවත්තම අම්මට ඉහිල්ල කියනීමට ආදරී නෑ නේද කියලා. මගේ හදවතට වඩා මගේ ඇස් දෙකට වඩා මගේ පුතාට ආදරී ඇයි එහි අහන්න කියාම කියන එහම් ඇයි මෙච්චර කල් නැති කැවුන් දුන්න ඇති. අම්මද නෑන නැතිකැව්ග ල. ම්ම ට වස සේෝකයගෙන් හනම කද උුණ කියලා. එදායින්දල හිස්තලියක් තමයි යවන්නේ. දෙවිය කැවුපුරනා ගෙදරින් හිස්තලිය. බලට පින්කමක ප්‍රාර්ථනාවක තියෙන මහත්තවය කුච්චරද කියලා. පස්ස කාලේ අනුරුද්ධ කුමාරයට මහනාම සාකෝය කලගෙන් තමන්ගේ අයිය අයිය කියනවා මල්ලේ භාගිතන් වහසේ වෙනුවෙන් බුදු පිරිස වෙනුවෙන් සාක්ක්‍ය කෝලිය දෙවන්සිං රජවුරු පැවිදිෙන කාලිමිද. අපේ පවුලින් තාම කවුරුත් පැවිදිවුණ ඉන්නේෑ ඔඹ දෙයන්නේ මමද කියලෙවවා. අන්දුු දුක්මාරය කියෙන මටනම් බෑ. අයියන් එන මම් මහනවෙන්න ඔබ ගෙදරටලක් ගෘහකර්මාන්ත කරගන ඉඩ කීවා. මොනෝදී ගෘහ කර්මාන්ත කරන කියන්නේ කියලෙවා ඉ ෙදර ජීවතයෙන් කර්ඩෝන වැඩටි කියල දන්න ගොතන් කරන්ඩෝ ගොයන් කපණ්ඩෝන කොළ පාගණ්ඩෝන අස්වන්න පිරිසිදු කරණ්ඩෝන ගෙදරගේන්්ඩෝනෙ මේවාගේ මෙ සියල්ල කීවා. මේ කහග නිඉදර කියනවා මටනම් බෑ ගෙදරඉට. මංයනාව මහනවෙන්ට. ඉඉ ඉස්සර ලොහව ගුහකරමාන්ත කියන මනවාද කියලා. එදෝට මහානාම සාකෝ කල්පනා කරනවා. බත උපදින තැන දන්න ඇති මල්ලි ගෘහකර්මාන්ත ගැනම නොවද දන්නේ කියලා. ඇයි එහෙම කියන්නේ. මේ අනුරුද්ධ කුමාරයැයි භගු කුමාරයයි කිම්බිල කුමාරයයි මේේතුන් දෙර ඇතමයි හොඳ යාලූ. දෙකදවසක් කින්බිල කුමාරය කිය නොම කට්ටේක කෑම කණ්ඩ ගහිල්ලා මේ බත් උපදින්නේ කොහේද මේ ගොල්ල ගාව ප්‍රශ්ණය ඇතිර. ගම්බිල කුමාරය කියන බත් උපදින්නේ කොටුුව. භගු කුමාරයා කියෙන නෑනෑ බත්තුපදින්නේ හැලි. අනුරුද්ද කුමාරයක් කවදාවත් වීකොට නොවත් හාල් ගරනොවත් මු්ටිය හාල් දාල විය නොවත් ඒ මුකුත්ම දැකල නෑ. හැම දාම දන්නේ රන්තලිට බෙදාාපු ඇමපි ාන්න විතරයි. ඒන්ද අනුරද කුමාරයා කියෙන නෑනෑ ඔය දෙන්නම වැරදිී. බත්තුපදින්නේ තලී එච්චරයි දැන්. එනිසා තමා අය කල්පනා කරන්නේ බතවඋපදින තැන දන්න තිොම්ඹ කොහොොද මලික ගෘහ කටයුතු දන්නේ. කියල දුන්නාම කියවා නෑ මම මහන වෙන ඔයාමිටි කරග නීට. එම කෙලා බාගිතු වහසේ ඔයාගෙන ගේල්ල තවත් යාලුව පස්ස දෙනකෙක්ක අනුපියම්භ වනයේදී පැවිති වෙනවා. වැඩි කල්යන්ට කලින් සක්කොලවල් දාහක් බලනු තරම් දිවැසක් ලබෙනවා. සංසාර ප්‍රර්ථනා කරගෙනෙන කාරණාව දි ලැබුණට රහත් තුනේනෑ. පතිි පස්ස සැරියුත් මහරතන් වහසිකවට කියල කියනවා. ස්වාමිනිි මට සක්කොලවල් දාහක් බලන්න තරං දිවැසත් තියනවා නොවත් මට රහත්තේ ලැබුන්නේනි. හරි සරල කාරණාවකහන් ශාසනය ගැනෙත් හිතන්න හුග ලොකු අර්ථයක් මේ ප්‍රශ්නය ඇ මේ කාර්නමතුල තියෙනවා. සාරිපපුදත්්යන් වහස කියනවා අනුරුද්දයින්. ඔබේ හිතේ තියෙනවනං සක්කොලවල් දාහක් බලන්ඩ පුළුවහන් ඥානයක් ඔබට තියෙනවා කියලා. ඒ අදහස නැතියනතුළ ඔබ හත්වෙන්නේ කියලා. මකදදම කියන කාරණාව. මට සක්කොලවල් දහසක් බලන්ඩ නුවනක් තියෙනවා කියලා හිතෙන තා කල් ඔබ රහත්වෙෙන්න්නේෑ අනුරුද්ද කියර කියන්නේ. මොකද තෝටය තැන තියන්ටි පින්නදන මානෙයි. මානය කියල බිදක්වත් නැතිවෙනගනේ. අපේ පිනිට හලති නවදම අත්තුක්කන්සනය සහ පරවම්බනය කිය චන දෙක. අත්තුක්කන්සනය කල කනෙ තමන් හවාදක්වනවා මට පුළුහන් මන් දන්නවා මමයි හොඳ ඒවාගේ පරවම්බනය කියල කියන්නේ මමත් එක්ක සංසන්ධනය කරගෙන හැම වෙලාම අනු. ක්යි හෙලා දකිනවා පහත් කරලා කතා කරනවා මේ දෙක තියනතා කල් මාර්ගයක් පලයක් නං අහළකටවත් එෙන්නේ නෑ. එති එනිසා අපිගාව සිවම් සිවුම් අඩු පාඩු ගොඩක් තියෙන නිසා මගපල ලබන්්ඩ පින් ඇතත් අපිටඒ අහිමවෙලායනවා. හොඟක් සිල්වත් සිල්වත් කියල හිතාගෙන ඉන්න අල්ළඟ. ඔය අත්තුක්කන්සනය පරවම්බනය කෙන එක ගොඩක් තියෙනවා. ඒ මහත් දරුණු පලේසය තමුත් අපි විතරයි හොඳයි කියල හිතාගන්න. අනි කැමූම පහත් කියල සිල්නෑ කියල ගුණනෑ කියල ධර්මය දන්නෑ කියල ශාසනය දන්නෑ කියලා ගොම හෑල්ලුවට පහත් කරලා තම හිතාග. එහෙම වෙච්චහම තමන්ගෙන තෙද වැඩත් නැතිවෙන. ඒක නිසා අත්තුකංසනය පරවාම්පනය නිවන් මගේ ලොකු බාතාවක් ලොකු උපද්‍රවයක් තියෙන එක දෙනිසා ඒරු ක් තේරුම් ගන ඒ තමයි කිය ඔබට බුළුහන්නං සක්කොලවල් දහසක් බැලීමේ දිවැසක් මට තියෙනවා කියල හිතෙනවනං බතම රහත්වෙන මගට ඇවිලනය කරක බ පොඩිමානය තියවා මට මෙචර පුළුවන් දේව අනුද්‍යයන් වහසේ දශකරක හට ලස්සන කරුණු ගොක්තියන අනුරුද්ද සූත්‍රයේ වෙන අනරුද්ද සූත්‍රයේ ගෙල සූත්‍රය ඇත්තියවා ඒක ඒ කරන්නු ටික පැහැදිලි කරනවා. දෙ අනුරුද්ධයන් වහස පස්සෙ කාලේ රහත්වෙන්වා. රහත් වෙලා එක දවසක් කල්පනා කරනවා මට මේ ගමන මේ ශසාසනය ඇතිතු ේන්ඩ. මට උදව් කරපු කෙනෙක් කන්නවාද. එතවට මතක් කෙනවා අබුද්ධුවත් පාද කාලයක තමන්ගේ ස්වාමයා සුමන කියල සිටුවරයෙක් ස්වාමියා කෙළකින් ඒ සිටුවරය යටදී තමයි වැඩකිෙන්නේ. සිටුවරයන්ගේ අස්සයන්ට තන කොළ කපාගෙනාව එදා අනුරුද්ධයන් වහසේ. අන්න භාර තමයි නම බෝහදු්පත්. උපරිට්ට පසේ බුදුරජාණන් වහසට දන්දීලා. සිටුවරයෙක් වෙලා තමයි නතරුේ. එබිසුමන තමයි මට පිහිට වනේ දැන් කෝ සුමන කියල උනහස කල්පනා කළා. කල්්‍යයාන මිත්‍රයා පිහිට වඩාදන්නේ. මෙසාසනේ කල්්‍ය යාන මිතරත්වය තරං ශ්‍රේෂ්ටත්වයක් මේ ලෝකකි තාවකොහෙෙන. වරක් ආනන්ද හාමුදුරුව වහනවා ස්වාමීනයේ මේසාසනින් හරි අඩ කල්්‍යාන මිතරයක්න් මත නේද කියලා. බුද්ධ වචනය වෙන්නේ මාහේවන් ආනන්ද මහේවන් ආනන්ද එහම කියන්නඩෙපා නන්ද එම කියන්නෙපා. මේ ශාසනයේ භාගයක් නෙමෙයි මෙ මුළු ශාසනයමිතියනෙ කල්ලයානි විත්‍රියෝ මතයි. කල් යානමිත්‍ර සම්පත්තිය තුළයි මේ ශාසනය රැදිල කියන්නේ. බුද්ධ වචනය පින්නතුන. මුළු ජීවිත කාලෙටුම කෙනෙක්. මට දීලතියෙන්න්නේ එක මේක වතුර උගුරයිනන්න. මෙැරණ තුරු අමත කරන්න පායක කියලා.ඒ දේශනාව යපී අතර බලහම අපි භාගිතුන් වහස ශ්‍රාවකව කියන්න තව කුච්චර කල්ගතවීද කියලහිඉතෙනවා. කළ ගුණමතක කරන්න පා කියලම කියන්නේ. බාඩම අනුරුද්ධයන් වහන්ස ගාව මෙ මතු ඉස්මදු වෙන්නේ ඒ ශ්‍රේෂ්ඨ පුරුද්ද ශ්‍රේෂ්ට ගුණය නැත් අපි වර්තමානය ගැන කල්පන කිර. වතුර ඔගුරක් දුන්න කෙනා කෑම්ම වෙලක් දුන්න කෙනා නෙමෙයි. මාස දහයකට ආසන්න කාලයක් කුසේ දරාගන නොවිදිනා දුක් විඳවිද. මේ ලෝකෙට දායාදකරවූ අම්මත් තමතකෙන්වා. තාත්තත් අමතක වෙනවා. කෑම්වීම දුන්වය ගැන කතා කරන දෙයක් නෑන. ඊ අම්තරව තමන් වුවෙන් යමක් කියල දුන්න අද යම් උසස්තනක ඉන්නවාවනන්. මාව මෙතෙන්ට අරගනාාවපු මගේ ගුරුවෝරය ගැනත් තමතක වෙනවා. ඉදිතකට භාගිතුන් වහන්සගේ සාසියින් අපි ඉන්නෙ හුඟක් ඇතතව. ශ්‍රාවක කියල හිතාගෙන් හිටියට අපි බුද්ධ සාාසනය ශ්‍රාවක කියල කියන්න බෑ වෙන ශාසනයක ශ්‍රාවක වගේ තමයි හැඟන්නේ. ත එහිද කල්්‍යයාන මිත්‍රත්වය කළගුණ සැලකීම මත කල්පනා කරනවා කෝ මට අත දුන්න සුමන. වින්දියයා කියන කඳු වැටිය පාමුල. නියම් ගමක මුණ්ඩ රාජ කියෙල උපාසක කෙනෙකුට දාව ඔහුගේ දෙවනි පුතා වෙලා ඉපදිනැීමෝ. එදා සුමන සිටුවරය. තේරණය කලා යන්ඩොන සුමනට පීට වට. අන්ුරුද්්‍යධයන් වහන්සේ වස්කාලය ආසන්න වෙනකොට වින්දයා කඳු වැටිය පාමුල නියම් ගමට අහසීම වැඩියා. වැඩම කරලා ඒ ගම් දොරකටට වැඩීලා මුන්්ඩ රාජගේ ගෙවල් දිහාට වැඩිය හම් පින්ඩ පාති පූජ කරලා ආරාධනා කරනවා තුන් මාසයක් වසට තුන් මාස වස් වසල හිටිය වස් අවසානයේ උන්වහසට බෙහෙත් සඳහා අවශ්‍ය බොහෝ පිරිකර පූජ කළා. තෙල්ගි තෙල් පැනී ආදීනුව එක් දේව. සිියල්ලමත් පිළි ගත්තා තයනුරුද්ධයන් වහන්ස වඩින්ඩයි යන්නේ වස්කාරීවයි. එහනමං යන්නම් කියලා මුොන්ඩ රාජට මත කරට ස්වාමිනිට පිරිකර ඒවා මට එපාකරකිවා. වාමි බහසට බෙත් සඳහා අශ්‍ය දේවල් තමයි එතන පූිය කරල දයන්නේ. එව කොයි අම්ම වෙලාවක හරි ඕනෙ වෙනවා. දෙවනි වතාවත් ප්‍රතික්ෂප කළා නැවතත් කියනවා. එතුට කියන උපාසක මේටිකාරන් ගේලමට වැඩක් නෑ. මේටික ගෙනනිච්චට මේ පිළිගන්නවාගණ්ඩව මේක පරිස්සංකරණ්ඩවත් මේක අරන්තියන්ඩවත් සාමනයට කෙනෙක්වත් අතවැශයක්වත් මමලඟ නෑ. ඒ මේක ගෙනිය එකක් තේරමක් නෑමට කියලා ගත්කටටම කියන්නේ ස්වාමීනී මහාසුමන දෙන්න කියලා එකෙන් ලොකුකුතා සාාසනය පිළිබඳ උත්ති බෞද්කෝේ පිෙනතුන නිකං හිතන්ඩකු මහාමුොන්ඩ උපාසක ගත් කටනම ගෙනව ලොකකුතා දෙන්න කියලා එක මොන අත්හැරීමක්ද කවුරුවෙනුවෙන්ද නිසාසනවෙනිී. නම තියත් ැරීමටත් ඇත්තෙරහැකිද නිකන් හිතන්න හොඳට ඉගෙන ගත්ත ශිෂ්‍ය අත්තෙත් හොඳට සමත්්‍ය එච්චේ. ලංකාවේ උසස් පෙළේ පාසලික අධ්‍යාපනය ලබන් ළමෙක් දෙන්නන් කියල කියයිද එම කියවෙන එකක් නෑ ඊළඟට හිතල බලන්ඩ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා කල් පාසංක්‍ය හතරයි ලක්ෂය එකත් තරන්න අති දීර්ග කාලයක්. තමන් වහන්සේගේ අතට ලැබුණු නිවන වරත් දෙකක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගනන් වාරවලත් හැරිය. කවුරුුවෙනවෙන්ද නිවනත් හැරන්නේ. ඔබ සහ මම ඇතුළු අපි වෙනුවේ. නැතැන් අපූරුවට නිවන් දැකර සංසාරෙන් තරගි හිල්ල නිවනි සැනසට තිබුණනි. එක වතාවක් දෙවතාවක්ද නිවනත් හරරින්නේ. ෝටි ප්‍රකෝටි ගනන් වාරවලනි නත්තරෝ. එවෙන කවුරුවක් නමයි මෙ අහිංසක මිනිසි වෙන්නේ. ඔවුන් සතරාපාහයෙන් ගොඩ ගැනීමවෙන්නේ. මොන දුකක් වෙින්දද පාරමිතාපුරණකොට. කිවර කරලා දුෂ්කර ක්‍රියාව කරනකට හයාවුරුද්ද වතුරෝගුරක් නැතුව බත්තටයක් නැතුූ ඒ විඳපු දුක්කන්දරාව කතා කරනවා මිසක් අපිට කවදාවත් තේරෙනවද හිතාගණඩ පුළ හන්ද. මහබෝසතාාණන් වහන්සේ ගුණේ නිසා හයාවුරුද්ද බඩිගන්න ඉන්නවා. අපිට බෑ මනුසලෝක දවස් හතක් විතර තමයි කියලා තියන්නේ. නොත් භාගිතුන් වහසර මුළු ජීවිත කාල ම හාරනොගෙන ඉන්න පුළුවන්. එවන් මහා විශාල පුුණ්‍ය ශක්තියක් තියෙන නිසා මේ හායාවුරුද්ද හිටියත් මල මුත්්‍රා කරන්න ගීපුු තැන්වල පවා ඇද වැටු. කුසාතගානකොට කොන්දාාත ගෑයෙනවා කොන්දාාත ගානකොට කුසාත ගෑ වෙනවා ඔලු අතගානකොට ලෝම කෙස් ගස් ගැලවෙලා හුලඟ යනවා මැරිලා. අතපයතගානකොට ලෝම ගස් ගැලවිලා හුළගට නම් මුල නරක් වෙලා එවට පෝෂණයක්න මේ කුසගින්දර කොහොම ගින්දරක් වඩද. බුද්ධත්තේ හොවා එත්තක කරුමයක් ගෙව වෙන. ඉ මේසා විශාල දුක් සමුදායක් මිඳන්නේ. වරක සාරිපපුත්යන් වහන්සේට දේශනා කරනවා මිනිස්සුන්ට හොරෙන් ගවගාලට ගිහිෙල්ලා ලපටි වහු පෙටියන්ගේ ගොමානු බවකිරවා කියලා කවුරුවෙන්ුවෙන්ද අපි වෙන්නේ තෙවන් භාග්‍යතන් වහන්සේ බෝසතානන් වහන්සේ බුද්ධත්වේ රබලා ඔබට මට නිවන් මඟ කියල දීලා. අපේ සම්මා සම් බුදුරජාණන් වහන්සේ හතලිස් පස් අවුරුද්ධෙන් ශාසනය අවසන් කලාාග. බුදුරජාණන් වහස පිරිනිවම් පෑවත් අවුරදු පන්දාහත් තරං ඉදිරියට කාලයේ අධිෂ්ඨාන කළා මේ ශාසනී පවතින්ද කරගුණ සැලකීය. ඇයි උන්වහන්සේට පාරමී පුරණ කාලේ සලකපු සියලු දෙනාම මේවුදු හතලිස් පහතුළ ලෝක හි කිය. ුද්ධ සනය අවරදු හතලිස් පයින් ඉවරනං වාකල් පාසංඛ්‍ය අතරයි ඉලක්ෂය එකක් තරං දීර්ඝ කාලයක් උන්වහසිර උදව් කරපු අයට කාගි සරණක්ද. අන්න ඒක තමයි ධාතුන් වහසල අදිෂ්ඨාන කරල ධාතුන් වහන්සේලත් බුද්ධ සාසනයේ පවතින කාලයක් අධිෂ්ඨාන කරල පිරිවම් පෑවි එවන් වූ ශාසනයේ ඉදිරියට ගෙනියන්ඩ දරුවෙක් දෙන්න්ඩාකම තියපි. ඒ ශාසනය ඉදිරියට ගෙනියන්ට දරුවෙක් දැක මැති නවත් අපි ගැන විශ්වාසේතිය ලශාසනය අධිෂ්ඨාන කරල කිරිනම්පේ මාරයට කියන්නේ පවකාර මාරයා උබට තීරණය කරට වෑ මම් පිරිනුම් පාන දවස්. මගේ ශ්‍රාවක පිරිස ව්‍යක්ත විනීත විශාරද පිරිසක් බවට පත්වනට පස්සේ ම පිරිණුවම් පාන්න. ේ අරයහෙම වෙච්චාම. කළගුණ දන්නවාද කියන කාරණාවර්තම යන්්ඩුවී. කෙසේ තත් මහා මුන්ඩ ගත් කට්්‍රම කියැන ලොකපුතා දෙන්නම් කියලා. රාතන් වහස සඳහන් කරනවා ලොකපුතා එපා කියලා එනම් පොඩිපුතා දෙන්න කියෙන මොකද මේ පොඩිපුතා නෙහොහ ගෙන ල්ලතින්නේ. චූල සුමන දෙනවා චූල සුමනත් අනක හගන්න. හිමාල්ලට වනිිවා චූල සුම දයැ පැවිදි වෙලා. හිමල්ට වෙලා අනුරුද් දෙෙන් වහස හරි වීරයවන්තයි සක්මං කරනවා. සක්මනී දුන්නහසිර බඩේ අමාරුවක් හැදිනවා. බඩය අමාරුව හැදිලා පැත්තක වාඩිවෙලා ඉන්නව වෙහෙස නිසා. මෙන්න මේ වෙලා වී පුංචි සාමනේරයන් වහස දැකළ අහනුව ස්වාමීනී අසනී පය වගේ තට සඳහන් කළ සාමනේරය අසනී පල් මොකදද ස්වාමීී. යමාරවා ස්වාමිනි වෙනදත් හැදෙනවා දොයට බඩේ අමාරු වෙනදත් හැදෙනවා. මොුණෝද ගත්ත බෙහෙත් අනවතත්ව විලෙෙන් පැන්්ටිකක් වලළදුවොත් මේක සීපයනවා. ස්වාමිනිි මම ගේන්නම් කෙළ කෙන්ඩී ගත් අතටේ. අවරුදු හතක් වුණාට වයසේ සියව් පිලිසිම්බියා සහිත මහරහතන් වාසෙනවා කෙන්්ඩි ආතර ගත්තා මහන සාාවනයට පුළුහන්ද පුළුවන් ස්වාුව. න් අනවතප්ත විලගාව ඉන්නවා පන්තක කියලා නාගරාජයක් දෙයාමාව හොඳට අඳුරනෝ. පන්තකට කියන් අුරුද්ධයන් වහසට බෙහෙතට පැන්ටිකක් කියලා. පන්තක දෙයි කියල කීවා. උනාස අහසට පැනනැ කළ කෙන්ඩියත් අරගෙන යන. මේ ම මතක් කලා මේ ගාතාවත් තේරුම මතක් කරන කොට ඉතා ලාබාල දහර භික්‍ෂුවක් හෝමී සම්බුද්ධ ශාසනය තුළ මනාව යෙදෙනවනං ඔහු හරියට වලා ගැබෙෙන් විදුන සදක් වගේ බැබලිවා කියලා. මෙෙක් යන්ට හදන්නේ ගාථාව කතාව. දැ දහර භික්‍ෂුව තමයි සුමන සාමනේරයෙන් වහස. පන්තක නාගරාජය ඇතිං දැක්ක සාමනේරයෙන් වහන්සේ හරිකං රන්වන් හන්සේක් වගේ අහසේ වලාකළ අතරරිගෙනවා. එදවට කල්පනා කලාමේ මාන්‍යයක් ඇතිවුණා. තකුඩා අභික්ෂුවක්නේ මේ ශ්‍රමණයා කකුල්ලොල දූවිලි පුරුවගන මගේ හිස්ස මත දූවිලි වට්ටමෙන් මගවුව උඩින් කොහෙදම යන්. එන හැටියට පේන්නේ පැංගෙනියන් දෙනොවගේයි දෙන්නං වද හොඳ පැන්ටිකක් කියල මහ විශාල පෙනගොබයක් මවල වර්ගයුදන් පණහක් විශාලය. වර්ගයදුන් පණහත් තරං විශාල අනෝතප්තවිල සම්පූර්ණයෙන් ඇයවවා වර්ගයදුන් පනහක් කියල කිය නාගරාජයගේ තරම තේරුම් ගැ්ඩුව නැතිකොට ළඟට ගිහිල කතා කළා පන්තක මං අහවලාගේ පණවිඩයකටායි මට බිහෙතට පැෙන්ටිකක් ඕනය ඒලැකන යයා පැති තියෙනවා ගංගා කියලා ගංගක් කියඒකෙන් අරන් යන්න කියන පන්තක මට ගා ගෙන් නෙම යෝන ටඕනේ අනොතප්ත විලිම්පක්. දෙවනි පාරත් කියවා තුන්වෙනි පාරත් කියයවා. තුර කියනට අනෝතප්ත විලෙන් පැටිකක්කෝගී. පුළහන්නං ගඩ කියන. ඉ තුම් පාරක්මකිව පුළුහන්නන් ගණ්ඩ කියලා දැ මෙයා මාන්‍යයෙන් න්න අර චූටි හාමුදුර කයකින් පෙනුමට ඉති නිසා තමන්ගේ නනාගගන්‍යයා වියත්තින්න නිසත් මෙයා මාන්‍ය වැඩ. උම් පරක්ම කිය හමතීරණය කරනා මේ පැන්ටික කරං යනෙකන වැඩක් නෙමයි මට නොවත් මෙයට පාඩමකුත් තුගන්නල තම යන්ඩුන්නේ මෙමෙලලා ඇහි පිල්ලන් ගහන මාත්‍රයට සියලු දිවිය ලෝක බ්‍රහ්මලෝකොට වඩි වැඩලා කියනවාේ අනෝත්තත්්ත විළගවාව කොඩ යුද්ධයක් තියෙනවා බලන්් ඉඩි කියලා එම කතා කරලා නැව ඇැවිල්ල ආවය පාරක් කියනව පන්තක පැන්ටිකක් දෙනවා අද දැන් කෝටි ගනන් දෙ බමමු රැස්ලයි. හ ගඩ කියලතයි කිය එ ඒ වෙලාව සඳහන් කනා දොලොස් යොදුනක ්‍රහ්මකයක් මවාගත්ත කියලා බ්‍රහම හරි විශාලයි දී යොදුන් දොළහක් බහ්යි යෙදුන් දොලහක් කියලකෙන දලවසේ හැතැක් මෙකසේ විසක් ඉට. මේවාගේ බ්‍රහ්මයක් ඉරෘදයෙන් මවාගන නාගය ඇගවුඩයිදිනු ඉති මෙච්චර උස වෙච්චර බර ඇඟත් කොහොමද දරන් ටිකෙන්න් ටික නාගයා වෙහසට පත්වෙනවාවෙේහෙසට පත් කනකොට මේ පෙන ගොඩි පෙනේ ටික ටික කිලෙන විලම වගෙන හිටපු පෙනේ පාරම ටිකටිගේ ඇතිලෙනවා තල්ගස් පොල්ගස් වගේ මහා ජලකණන් අහසට විසි වන්න ගත්තා කියෙන කියන ඉදුට එහෙම අහස ඉඳලම කෙන්ඩිය පුරුවගන්නවා එහෙම පිටත්තවා නාගරද හරිම ලැච්්‍යාව ඇයි පුළුහන්නන් ගණ්ඩකිව පැනුත් ගත්තා ඒ විරක්නේ කෝට ගනන් දෙව ්‍රහම බලාගින් තැන තමයි පාජයකි. එන්ද එත් එක්කම පස්සෙලන. ජනකොට අරුද්දෙන්න් වහන්සට පැම් පිළි ගන්න ල තව වලන්දලාන පිළිගන්නවලා නාගයටත් දේන පු ශක්තියක් උදුම බලය ගේල්ලකව වලදන්්ඩා කැපනය කියර. ්‍රහතන් වහස කවදත් බුරු කියන්නේන නැවතවතාවක් විමුණසාමනේරයෙන් වොහස්කේනවා. ස්වාමිණී වලඳන්න කැපයි කියලා චුලිසුමනයෙන් වහස් කියේනවා වලද නයිට වසි නාගේ අතන පරාදයි. හොඳට මකහින්තිගිය අනුරුද්ධයෙන් වහන්සිටරි කියනවා ස්හමීණි මීට පස්සේ විතරක් මේ ශ්‍රමණය මට අහුවෙන් දෙවන්නපා. කට ඇතුළින් අතදාලා හර්දමාන්සේ ගලෝනු වගලකිවා. ඒම නත්න්ක්කුල්දක අල්ල පසක් කළ ගානෝකිවා එවන්ඩ නගේ පාහුඩ කියලා. අනුරුදදයන් වහස බොහෝම නිමුණු හඬින් කියනවා නාගරාජයේ මේශ්‍රමණය ගැන දන්න ඇතුවෝද කතා කරන්නේ කියලහන්නවා. දුර කියෙන දන්න වස්වාම. මේ ශ්‍රමණයගේ ලෝම ගක්ව හොලොන්ඩ වැරි බව දන්නවද කියලානො දන්නවා කියනවා. සාමනයෙන් වහස එතරම් ප්‍රබලයි ඉති මෙට දැ ලැජාාව නිති. ද ට පසේ හෙම හමම් යාගේකේන්තිය නිමි ලඟට ගහිල කියන ස්වාමීණී. මීට පස්සේ වවහන්සේට අනෝතප්ත විලින් පැන් ඕනෑ වුණොත් ඔවහන්සගේ සේවකය ඇතන ඉන්වා කියල දැනගඩ. ඔබහන්සිට ඕනේ පන්තක මට පැංඕෝනය කියල මතක් කරන්න විතරයි අවශ්‍ය පැන් මමාරං එන්නන් කෙලකේීමවා. ඉතින් ඒවාගේ ප්‍රබල නාගරාජයෙක් ඒ තරං දමනය කරගන්ඩ හත් අවුරු ද අයසේ මේ සාමනේරයන් වහන්සිට හැකියාව ැබුණ වෙන කවුරුවත් නිසාද බුදුරජාණන්වා සිනිසා. මෙ ශාසනය උතුම් සිල්ගු නාරක්ෂා කරන නිසා. එ කතාවයි මෙකයන්න යෝ හවේ දහරූ බික්කූ යම්කිසි ලදර වූ භික්‍ෂුවක් යුන් ජති බුද්ධ ශාසනයේ යදෙනවනං සම්මා සම්බුද්ධ ශාසනයතුට. සෝයිමං ලෝකන් පභාසේතිී ඔවුන් ප්‍රභාශවරයි. ඔොයි වගේ ද අබ්බා මුත්තවෝ චන්ඩිමා වලා ගැබෙන් මිදුනු සඳත් වගේ කියලා එහෙම කීවේ පැවිදිවෙච්චායට විතරද මෙ සිව්ුවනක් පිරිසේ කාටත් ඒ දේශනාව එසේම තමයි. ඉතා ලාබාල දරුවේ ඉතා ලාබාල දැරිය නමුත් ශාසනයේ භාග්‍යතුන වහසක වචනයට කීකරුවෙනවනන් ඔවුන් මේ ලෝකෙ සදකල් බැබෙනෙන. තටර මොකද ාගි හසගක වචනය. බුදුරජාණන් වහන්සේ අපි දේශනා කළේ සියලු සාස්කාර ධර්ම අනත්‍යයයි. වහ වහා ජීවිතෙරි කුසල් රැස්කරගඩි කියලා. සංස්කාර ධර්ම අනනිත්‍යයයි කියල කියන කාරණාව තුළ අපේ ජීවිතයට කීක් දේවල් උගන්නන්ට පුළුවන් වපසරිය මේකු තුළ තියෙනවාද. ඒ සියලු සංස්කකාරයවෝ අනිත්‍යයනං. මා විසින් කීයක් දවල් අවබෝධ කළ යුතුද. මෙ සංස්කාර අනිත්‍යයයි ගෙන කාරණාවත් එක්ක මුුළු පංචකාවීම කතා කරලා තිීම. ඉසාම පංචකාමය තුළෙ හැසිරෙන පුද්ගලය පංචකාමේට දවසින් දවස ලොල් වෙන පුද්ගලය. දවසි දවස දවසින් දස පංචකාමයේ පිටි පස්සේ යනවා මිස. ඔහුට එයින් මිදීමී කාරණාව කරමුණුෙන්න්නේනය. ්‍යාසත්ත මනසං නරන්න. දැඩිව ඇලිලා තදිින් ඇලි ලැයි පුද්ගලය පංචකාමී තුළ. දෙනිසා පංචකාමයම තමන්ගේ ලෝකෙ වෙනවා මිසා ඒන් පිට ගුණ ධර්ම වඩන්ඩ සිල්ගු ආරක්‍ෂා කරන්් දං පැන්දෙන්ඩ් වැඩිහිටියන්ට සලකණ්ඩ කළගුණ සලකණ්ඩ මේ ඔක්කොහ යායට අමතකයි. උත්සාහ කරන්නෙම තමන්ගේ පැත්ත සමුරුද මත් කරගන්ට. තමන්ගේ ධන මට්ට මීහලයවා ගන්ට. න්ස හම ලාව කැන විවේයන්නේ. නිදහසක්නේ පින්කංකරන්ඩ ගියත් බනදහම් අහන්ඩ ගියත් ඒ අයට කතා කළත් ගළු හ වුුණොත් දෙ එනම් කියලතමයි කියන්නේ. එනම නැද්දම් බලන්නන් කියල කියනවා. එන්ඩනම් ඕන කොහෙද වෙලාව කියල කියනවා. නවත් මේකක්වත් ප්‍රශ්නයට උත්තරද කවදදිගොලන්ට විවේක හම්බ වෙන්නේ ඇයි අවිවේ කියීවුණ. අනවශ්‍ය විදිහට ය පංච කාමියතුල් එලිච්ච නිසා. නැත් කවද්ද විවේ කාහම්බවන්න. හැම දාම මේලෝක ජීවත් එන්නද. හැමදාම මෙහෙයින්ඩනමේ දවසක මෙහෙ අත්හරන්නම වෙනවා. අංගේ අත්හරල යනකොට මොනෝ දරන් යැන්. දැ රැවටිල්ලා අදඟල නෙ මගේ මගේ කියලා. මේලෝක මගේ වෙච්ච මොකොවත් තියෙනවාද මගගේ වෙච් මොත් නෑ ල තේරෙන්න්න රණ චි කෙර ගොඩ වඋන්නට පස. ඒ මෙච්චර කල් මගේ කියපු කවුරුවත් මරණ මංචකේ මමාත්ක නෑ. ළමයිනුත්න ඉඩකඩෙනුත්න යානවා හනත් නෑ රංග්‍රදිී මුතුමැනිිකුත් නෑ මොකවත්ම නෑමං විතරක් තනීම මරණ මංචිකඉන්නවා. හැබැයි මගේම වෙච්චේ එක දෙයක් මේ ලෝකී තිබ්බා. එක කොයි තරන් මගේ කියනවද මරණ මංචිකෙත් මං එකඉන්න. ලෝක ඇත හැරලා යනකොට මගේ කියල මම හිතාගේ හිටපු කවුරුත්මමාත්කෙන්නේ හැම හැබෑම කල්්‍යන මිතරය මගේ පස්සෙන්වා කවදී ඒ තමයි කර්මයි. කල්්‍යානංවා පාපකංවා තස්සදායාදූ භවි්වාමීති යහපත් කර්මත් වෙනවා අයහපත් කර්මත් වෙනවා වැඩිපුර කළේ යහපත් කර්මද වැඩිපුර කළේ අයහපත් කර්මද කියන කාරණාව තමන් තනියම තමන්ගේ මනසින් ආවර්ජනය කරලා බලන්න වටිනා. හොඳකර්ම වැඩිපුර කලානං සුගතියක උපදී. වැරදිකර්මනං වැඩියෙන් වෙලාතිය ම මංචගේ හරිසෝ කාන්තයක් වෙනවා. දෙනිසා හැම වෙලාය මුත්සාහ කළ යුත්තේ ශ්‍රේෂ්ඨ සම්මා සම්බුද්ධ ශාසනයේ මට ලැබිල තියෙන වෙලාවී. ඇති උදාාරතරූ මනුස්ස ජීවිතය මට හම්බ වෙලා තියෙන වෙලාව. සම්මා දිිට්ටික පවුල් පරිසරේක උපදින්ඩ පෙරපින් කරලා ඇති වෙලාවක. ව වහ වහා අප්‍රමාදීව මේශාසනින් ප්‍රයෝජනකයන්ට. භාගිතුන් වහස අගේ කරලා දේශනා කරපු. මෙලෝකයේ සුවිශාල වූ කුසල කර්මයමකක්ද ඒක තමයි අප්‍රමාදී. ප්‍රමාද නොවෙන එක තමයි මේ ලෝකෙ තියෙන ලොකුම පින්ක. එක පැහැදිලි කදාන්නේ මේ ලෝකයේ ජීවත්වයෙන සියලූම සත්තුන්ගේ සටහ ඇතාගේ පියසටහ නැතුළට දාන්නල. ඇ අඩියට වඩා ලොකු පියසටහනක් තියෙන වෙන එක සතෙක්කත් නෑ. මධ්‍යම ප්‍රමාණයේ සත්තු බවට පත්තුනේ ගවය වස්යෝවාගේ සත්තුනමු ගවකුර කීයයක් ඇත් අඩිය ඇතුළි තියන්න බොහොන්ද. ලොකුම අඩිය තියෙන්න්නේ ඇතාට. එනං තිරිසන් සත්තු අතරේ ලොකුම පියසටහන හිමි හස්තිරාජයට. අන් ඒවාගේ සඳහන් කළා කුසල ධර්මා අතරේ ලොකුම කුසල කරමය අප්‍රමාදයයි කියලා. මෙ ලෝක දහත්වී සියලු දෙනා අතරින්. ්‍රේෂ්ටම වෙන්නේ භාගිතතු වහන්සේ. කුසල කර්මලෝකයේ ශ්‍රේෂ්ඨය බවට පත්වෙන් අප්‍රමාදය.ත දෙපා සතුන් අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ බුදුපාණන් වහන්සේ කුසල කර්මලෝකයේ ශ්‍රේෂ්ට වෙන්නේ අප්‍රමාදය. එනම් වහ වහා අප්‍රමාදී වෙන්න ඕනේ. අ්ජේව කිච්චන් ආතප්පං කෝජඥඥා මරණං සුවේ. අද කළයුතු දේ අදම් කරන්න කවද දන්නේ එෙට ැරීද කියට. නිසා හැට මැරෙන ලාවට මුකුත් කරගන්න බැරිවුනාා කියලා මතක්වුණුොත් එක සෝකාන්තය. ඒ මරණ මංචගේ ඒ කාන්තයම කටුය හන නමුත් මෙවන් බුද්ධාන්තරේක මනුස්ස්‍ය ජීවිතයක් ලබාපවති. මරණ මංචක මල්ලෙ හනක් කරගන්නඩ කටීටි කරලා තිබුනනං මම මගේ ජීවිතයට සාධහරණයක් කලාකර සතුටඩබදවා. අන්න එවන් ජීවිතයක් පෝෂණය කර ගැන්ඩ. සම්මා සම්බුද්ධ ශාසනය තුළ හැසරනේ එක හැර වෙනත් තැනක් නං මීලෝකකි නැෑැ. මගේ ඒකම ගැලවුම, මගේ ඒකම නිවන සතර අපපායිෙන් මිදීම සුගතියට ගමන් කිරීම, නිවන් දකින්න තුරු සාාපිපාසාදී දුකක් නැතු, සතර අපපායාදී දුර්ගතියකට භාජනය නොවී මේ සංසාරයෙන් එතර වෙන තුරු ගමන් කරඩිතියෙන. එකම මගමී සම්බුද්ධ ශාසනීවිතරයි. එවන් වූ ශාසනයේ පරාමර්චනී කරගෙන, වහ වහා කුසල් දහම් රැස් කරගෙන මේ සසර ගමන සුවපත් කර ගැන්ඩ. ඔබ සිර දෙනාට ම රත්න්‍ර ආශිරුවාදීන්. ශක්තිය දෛරිය භාද්‍ය වාසනවූදාවීවාකල් ආශිර්වාද කරන.